ආයු බොහෝ වේවා ආදරණීය හිතවතුනි. අද දවසේදීත් කමත සමග ඔබ එක් වෙනවා, අප එක් වෙනවා. ඉතින් මහා සංස්කෘතිය බිහි කර අපේ කමතේ වර්තමාන තත්ත්වය පිළිබඳව මේ මහ පොළොවේ වර්තමාන තත්ත්වය පිළිබඳව කතා කරන්නට අපි සූදානම්. විශේෂයෙන් කෘෂිකර්මාන්තයේ ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳව පමණක් නොවේ, ඒවට අදාළ විසඳුම් කතා කරන්නට මේ කමත මේ පුරා හොරාවක් පුළුල්ලේ ඔබට ඉදහසර වෙන්වෙනවා. ඉතින් අද දවසේදීත් ඉතා සුවිශේෂී පුද්ගලයෙක් අපගේ සම්පත්ධාරියා විදිහට අපත් සමග සම්බන්ධ වෙනවා. මෙතුමා ගැන කෙටියෙන් සටහනක් කරනවා නම් අපගේ රාජ්‍ය තන්ත්‍රයේ රාජ්‍ය සේවාවෙහි අඛණ්ඩව වසර ගණනාවක් මුළුල්ලේ හිණි පෙත්තරම ගමන් කළ පුද්ගලයෙක් විදිහට අපිට හඳුන්වන්නට පුළුවන්. ඒ වගේම අධ්‍යාපන ශ්‍රේෂ්ත්‍රයේ හිණි පෙත්තරම ගමන් කළ පුද්ගලයෙක් විදිහට හඳුන්වා දෙන්නට පුළුවන්. අද දවසේදී කෘෂිකර්මාන්තය සහ මේ වර්තමාන තත්ත්වයේදී කෘෂිකර්මාන්තය පිළිබඳව පැන ගිය ති ගැටලු ඒවට විසඳුම් කවරේද යන්න කියන්න කතා කළ හැකි, ඒ වගේම උපදෙස් ලබාගත හැකි සුවිශේෂී පුද්ගලයෙක් විදිහට එතුමාව හඳුන්වන්නට පුළුවන්. කාලය මිලඟු නොකොට මා සූදානම් ඔබට අපගේ අද දවසේදී සම්පත්ධාරියා හඳුන්වා දෙන්නට. මෙතුමා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යා අධ්‍යනාංශයේ සම්මානිත මහාචාර්ය ක්‍රිෂාන් දෙහෙරගොඩ මහත්මයා. ඉතින් ආදරයෙන් යුතුව ගෞරවයෙන් යුතුව පිළිගන්න ලබනවා ඔබතුමා අපගේ මැදිරියට. මහාචාර්යතුමනි, ඔබතුමාගේ තනතුරු ඇත්තටම එකක් පමණයි මා සඳහන් කරේ. තව බොහොමයක් දේවල් තිබෙනවා. අපි කතිකාව ගොඩනගාගෙන යන අතරතුර අපි දැන කියාගන්නමු ඒ කවරේද යන වග. මහාචාර්යතුමනි, කොහොමද ඔබතුමාට මේ දවස්වල? හොඳින් ඉන්නවා. ඒ වගේම අවිවේකී රට වෙනුවෙන්ද? අනිවාර්යයෙන්ම. ඉතින් මහාචාර්යතුමනි, ඔබතුමා ආරංචිය මාර්ගයක් අනුව අපි දැනගන්න ලැබෙනවා නූතන අලුත් දේශපාලන ප්‍රවාහයක් ආරම්භ කිරීමේ පුරෝගාමියෙකු වෙලා කටයුතු කරන බව දැනගන්නට කැමතියි. මේ අලුත් දේශපාලන ප්‍රවාහය අපි කමත කියන මාතෘකාවට, කෘෂිකර්ම කියන මාතෘකාවට ඉන්පසු අපි යොමු වෙමු. ඔව්, ශ්‍රී ලංකාවේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සභාපති හැටියට මම ක්‍රියා කරනවා. මේ පක්ෂය නිර්මාණය කරන්නේ සුවිශේෂ හේතු කීපයක් නිසා. එකක් තමයි අපි දකිනවා මේ රට 1948 නිදහස ලැබූ ස්ථානයේ සිට මේ දක්වා ඇවිල්ලා තිබෙන ගමන් මාර්ගය ආපස්ස බැලුවොත් අපිට පේන දේ තමයි මේ රට ඉතාමත් අයහපත් තත්ත්වයකට පත් වී තිබෙන බව. විශේෂයෙන්ම අපිත් එක්ක එකට නිදහස ලැබපු රටවල් අපිට වඩා බොහෝ දුර ගිහින් තියෙනවා. ආසියාවේ ජපානයට පමණක් දෙවනුව හිටපු ශ්‍රී ලංකාව අද ආසියාවේ පතුලෙම ඉන්න රටවල් කීපය අතරින් එකක් බවට පත් වෙලා තිබෙනවා. ඉතින් අපි කල්පනා කරා මේ රටේ ඉන්න දැනුගත්කම් තියෙන බුද්ධිමතුන් හැම කෙනෙක්ම මේ තියෙන ක්‍රමය ගැන විවේචනාත්මකව කතා කරනවා. නමුත් සාධනීය මැදිහත් වීමකට කවුරුත් ඉදිරිපත් වන්නේ නැහැ. ඉතින් අපි කල්පනා කරා අපි එසේ ඉදිරිපත් නොවීම නිසාවෙන්ම මේ තිබෙන ප්‍රවණතාවය තව තවත් දලුලමින් ඉදිරියට ගමන් කරනවා. මේක වෙනස් කරන්නට නම් මේ රටේ උගත් බුද්ධිමත් දැනුවත් පුද්ගලයින් ඉදිරියට පැමිණිය යුතුමයි. ඒ සඳහා අවශ්‍ය කරන දේශපාලන පක්ෂය සහ ප්‍රවාහය තමයි අපි ගොඩනගා ගෙන තිබෙන්නේ. ඒක නිසා අපි මේ රටට අලුත් බුද්ධිමත් දැනුමින් පෙරි දායකත්වයක් ලබා දෙන්නට සූදානම්. ඒ සඳහා අවශ්‍ය කරන මේ රට දිනවන ප්‍රතිපත්ති රාමුව අපි හදලා ඉවරයි. ඒක ප්‍රකාශයට පත් කරලා තිබෙන්නේ. ඉදිරියේ එන සියලුම මැතිවරණවලදී අපි ඉදිරිපත් වෙන්නට බලාපොරොත්තු වෙනවා. අනිවාර්යයෙන්ම මේ රට මේ තියෙන අගාධයෙන් ගොඩ දැමීමට නම් අපට අවුරුදු 5ක කාලයක් හොඳටම ඇති. පැහැදිලි මහාචාර්යතුමනි, විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය මම හිතන්නේ අපි ගිය සතියේදීත් කමත මේ සම්බන්ධව අපි කටයුතු අපි කතිකාවට ලක් කරා. මෙම පක්ෂයේ පුන්කල්ස ලාංඡනයෙන් තිබෙන මෙම පක්ෂයේ සභාපතිතුමා තමයි එක්තරා ආකාරයකින් සභාපතිතුමා රුහුණු විශ්වවිද්‍යාලයේ සම්මානිත මහාචාර්යවරයා එතුමා කටයුතු කරන්නේ. මහාචාර්යතුමනි, අපි යොමු වෙමු ගොවියොන්ගේ දුක ගැන කතා කරන්නට.
ඇතනම දුක ගැන කතා කරන්නට බොහෝ නාලිකා බොහෝ මාධ්‍ය ගණනාවක් තිබෙනවා. අපි ඔබතුමාගේ පක්ෂය කොමන ආකාරයකටද මේ ගොවින්ගේ දුක පිළිබඳව විශේෂයෙන් සහල් මිල වර්තමානයේ පවතින සහල් මිලට අදාළව ඔබතුමාගේ පක්ෂය කොමන ආකාරයකටද පිළිතුරු සපයන්නේ? අපේ පක්ෂය මූලික වශයෙන්ම මේ රටේ තියෙන ගැටලු ගැන කතා කරමින් කල් මරණ පක්ෂයක් නෙවෙයි. අපේ සුවිශේෂී වෙනස්කම තමයි මේ රටේ තියෙන සියලුම ප්‍රශ්නවලට විසඳුම් ඉදිරිපත් කිරීම. ඔය ඔබ පෙන්නපු ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙන්නේ සෑම ක්ෂේත්‍රයකම තියෙන ගැටලුවලට අදාළ විසඳුම් තමයි ඉදිරිපත් කරලා තිබෙන්නේ. ඉතින් කෘෂිකර්මාන්තය ගත්තාම අපි ඉදිරියට කතා කරමු දීර්ඝ වශයෙන්. ඔබ නැගපු ගැටලුව තමයි මිනිසුන්ගේ තිබෙන ණයබර බව. සහල් මිල කියන ගැටලුව හැමදාකම අප්‍රේල් වගේ මේ කන්නේ සහල් ගෙට ගන්න කාලය වෙනකොට මිනිසුන් අස්වැන්න නෙලන කාලය වෙනකොට මේ ගැටලුව මේ රටේ පහුගිය අවුරුදු 70 පුරාම තිබිච්ච ගැටලුවක්. 71 පුරාම. ඇයි ඒක ගැටලුවක් වෙන්නේ? මේ සහල් මිල සහල් අස්වැන්න ගෙට ගන්න කාලය ආසන්න කරනකොටම ආණ්ඩුව විසින් සමන්ගේ හිතවතුන්ට දීලා තියෙන නොයෙකුත් වරදාන වරප්‍රසාද හරහා මිනිසුන් ඒ කාලයට පිටරටින් හාල් ගේනවා. හාල් ගෙනල්ලා මේ රටේ හාල් සුලභ කරපුවාම අර හාල් විකුණන්නට බැරි වී නිෂ්පාදනය කරන ගොවියා දැඩි අපහසුතාවයකට පත් වෙනවා. ඉතින් මේවා නොවිට අපි දැක්කා මේ රජයේ විසින් මිලක් නියම කරලා තියෙනවා. නාඩු වලට රුපියල් 39ක් සහ සම්බා වලට රුපියල් 45ක් කියලා. හැබැයි ඒ රජයට පුළුවන්කමක් නැහැ ඒ නියම කරපු මිලට අත් ගන්න. නොයෙකුත් දූෂණ සහ ආක්‍රමිකතා නිසා සහ මෝල් හිමියන් විසින් මේ ක්‍රියාවලිය තනිකරම Taman යටතේ පාලනය කරනවා. ඒක නිසා ගොවියා සිද්ධ වෙනවා මේවා ඊට වඩා බොහෝම පහළ අඩු මිලකට විකුණන්නට. ඒක තමයි සෑම අවුරුද්දකම සිද්ධ වෙන්නේ. ඉතින් මේක ඉතාම ඛේදජනක සිදුවීමක්. ඇත්ත වශයෙන්ම රජයේ විසින් කළ යුත්තේ මේ රටේ ආහාර සුරක්ෂිතතාවය තහවුරු කරන එක. ආහාර සුරක්ෂිතතාවය කියන්නේ රටේ මිනිසුන්ට අවශ්‍ය ප්‍රමාණයට කෑම රැස් කර තිබීම. එතකොට ආහාර කියන්නේ වෙළඳ භාණ්ඩයක් හැටියට සලකන්නේ නැහැ අපි. ආහාර ප්‍රමාණවත්ව රට තුළ සංචිත ගොඩනැග තබා ගැනීම රජයේ යුතුකමක්. මීට අවුරුදු ගණනාවකට ප්‍රථමයෙන් මේ රටේ හැමතැනම තිබුණා රජයේ සතු සහල් ගබඩා කරන ස්ථාන. දැන් ඒව ඔක්කොම අතහැරලා මුදලාලිලාට විකුණලා තියෙන ඒවා වහලා දාලා. ඉතින් මිනිසුන්ගෙන් රජය බොරුවට කිව්වට මේ සහතික මිලකට ගන්නවයි කියලා. නමුත් එහෙම සැබෑ විදිහට ඒක සිද්ධ වෙන්නේ නැහැ. නමුත් ලෝකයේ සියලුම රටවල් අපි ඔය කතා කරන සංවර්ධිත රටවල් ජපානය, ඇමරිකාව, එක්සත් ජනපදය, ප්‍රංශය, මහා බ්‍රිතාන්‍ය වගේ රටවල් වල පවා ගොවියා ආරක්ෂා කරන එක රජයේ ප්‍රධාන යුතුකම. තමන්ගේ ස්වදේශීය ගොවියා ආරක්ෂා කිරීම තමයි රටේ ජාතික ප්‍රතිපත්තිය ප්‍රධානම ලක්ෂණය. අඩුතරමින් ඒ රටවල් වල තමන්ගේ ගොවියා නිෂ්පාදනය කරන ආදේශකයන් පිටරටින් ගෙන්වීම පවා තහනම් කරනවා. නමුත් අපේ රටේ අපේ ගොවියා නිෂ්පාදනය කරන හැම දෙයක්ම පිටින් ගෙන්වනවා. ඉතින් මේක ඉතාම ඛේදජනක තත්ත්වයක්. රට සහල්ෙන් සම්පෝෂිතයි. නමුත් ඒ සහල් ටික රටේ වෙළඳපොළට නිකුත් කරගන්නට බෑ. ආණ්ඩුවට අපහසු අපහසුත් වෙලා තිබෙනවා. ගොවියාට තමන්ගේ නිෂ්පාදනයට සාධාරණ මිලක් ලබා ගන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. පැහැදිලි මහාචාර්යතුමනි, ඔබතුමාගේ පක්ෂය, ඔබතුමාගේ සභාපති ධුරයෙන් තිබෙන පක්ෂය නායකත්ව ධුරය හොබවන්නේ නීතිඥ රොහන් පල්ලවත්තමැතිතුමා. මීට වසර දෙකකට පෙර අතු සිට ණය ගෙවීමේ මාතෘකාව යටතේ කරලියට පැමිණෙනවා, ප්‍රසිද්ධියට පත් වෙනවා. මේ ණය ගෙවීම සම්බන්ධව කෘෂිකර්මාන්තයට අපි ආදේශ කරලා මේ ගොවීන්ගේ ණය කොහොමද ප්‍රායෝගිකව අපි විසඳන්නේ? ඔව්, මේ පල්ලවත්ත මහත්මයා කතා කරවුවේ මේ රටේ තියෙන සමස්ත ණය ප්‍රමාණය ගැන. මේ රට මේ වෙනකොට අපේ ජාතික නිෂ්පාදනයට වඩා
වැඩි ප්‍රමාණයක් අපි ණය වශයෙන් ගෙවන්නට සිද්ධ වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් වාර්ෂිකව ජාතික ජාතික ආදායමෙන් 80%කට පමණ ආසන්න ප්‍රමාණයක් ණය වාරික සඳහා ආපසු ගෙවීම සඳහා වැය කරන්නට සිද්ධ වෙනවා. ඉතින් මේක ලොකු ණය උගුලක අපි ඉන්නේ. අපේ රටේ 10%ක් 15%ක් තමයි ආදායමෙන් රටේ සමස්ත සංවර්ධනය සඳහා යොදවන්නට පුළුවන්. අධ්‍යාපනයට, සෞඛ්‍යයට, සෑම මහජන සේවාවක් සඳහාම. ඉතුරු සියලු මුදල් මේ ගත්ත ණය ගෙවීමට. රටේ මේ විගණකාධිපතිවරයා කියනවා පසුගිය කාලයේ ගත්ත මුදල් ණය ප්‍රමාණය ගත්තොත් එහෙම ඒක ට්‍රිලියන 11කට ආසන්නයි. නමුත් රට තුල මේ මුදල් වැය කරලා නිර්මාණය කරලා තියෙන දේවල් සංවර්ධනයේ කටයුතු වලට යොදලා තියෙන්නේ ඒකෙන් ට්‍රිලියන 1කමාරක් විතර. ඒක ට්‍රිලියන 9ක් විතර ආගිය අතක් මේ රටේ ඉන්න ප්‍රධානම ගිනුම් පිළිබඳව වග කියන පුද්ගලයා වෙන විගණකාධිපති කියනවා. හනුමවත්ගේ පුතා වයිමවත් දන්නේ නැහැ. ඒ සල්ලි වලට මොකද උන්නේ කියලා. නමුත් සක්‍රයාගේ පුතා වයිමා. ඉතින් මේ මුදල් තමයි මේ රටේ සෑම පුරවැසියෙක්ම ආපහු ගෙවන්නට යන්නේ. ඉතින් අනිත් පැත්තෙන් ගත්තාම ගොවියෝ ගත්තාම ගොවි ජනතාව සමස්තයක් වශයෙන් ගත්තාම ගොවි ජනතාවගෙන් 40%ත් 60%ත් අතර ප්‍රමාණයක් ණයබරින් මිරිකිලා ඉන්නේ. ඔවුන් ණයබරින් මිරිකෙන්නට ප්‍රධානම හේතුව තමයි මේ රටේ තියෙන කෘෂිකාර්මික ප්‍රතිපත්තියේ තිබෙන වැරද, ආණ්ඩුවේ රාජ්‍ය නිලධාරීන්ගේ තිබෙන දූෂිත ක්‍රියාකාරකම් සහ කෘෂිකර්ම අමාත්‍යාංශයේ තියෙන අකර්මණ්‍යතාවය. උදාහරණයක් ඇටියට ගත්තොත් මේ ගොවීන් ණයවන්නේ ඇයි? ඔවුන් ණය වෙන ප්‍රධාන හේතු කීපයක් තියෙනවා. එකක් තමයි තමන්ගේ අස්වැන්න සරු කර ගැනීම සඳහා ඔවුන්ට අවශ්‍ය වෙනවා මේ වර්තමානයේ තිබෙන කෘෂිකාර්මික රටාව අනුව වැඩි වැඩියෙන් මේ යෙදවුම් භාවිතා කරන්නට. ඒ කියන්නේ කෘතිම පෝර, ඒ වගේම කෘමිනාශක, ඒ වගේ දේවල්, ඒ වගේම කුඹුරේ අස්වද්දන වැඩවලට මේ හැම දෙයකටම මුදල් අවශ්‍ය වෙනවා. ඉතින් ඔවුන් ඒ සඳහා කාගෙන් හරි ණයක් ගන්නවා. මේ ණය ගිනිපොලි ක්‍රමයට යන්නේ. ඉතින් ඔවුන් අනිවාර්යෙන්ම ණයකාරයෝ බවට පත් වෙනවා. උදාහරණයක් හැටියට මහවැලි කලාපයේ පොළොන්නරුව පැත්තේ ජනාධිපතිතුමාගේ දිස්ත්‍රික්කයේ ගියොත් එහෙම දකින්න පුළුවන් හොඳට ගොවීන් කොයිතරම් ණයබරින් ඉන්නවද කියලා. ගමේ තියෙන ප්‍රධාන පුද්ගලයෝ කඩේ මුදලාලි, ග්‍රාම නිලධාරි, රාජ්‍ය නිලධාරීන්ගේ ගෙවල්වල ට්‍රැක්ටර්, බයිසිකල්, විදුලි පංකා, ටෙලිවිෂන් ගොඩ ගහලා මොනවද මේ මිනිස්සු උකස් කරලා ඒවා. ඒවා ඒ අයටත් ඒවා කරදරයක් කර කියා ගන්න දෙයක් නැහැ. ඉතින් සාමාන්‍ය පිළිවෙත තමයි මේ අයගේ ණය කවදාකවත් ගෙවලා ඉවර වෙන ණයක් නෙවෙයි. හේතුව ගිවිසුම තමයි අස්වැන්නෙන් 60%ක් දෙන්නට ඕනේ ඒ ණය ලාභියාට. එතකොට ගොවි මහත්මයේ අස්වැන්න නෙලලා කමතේදීම ගොවි මහත්මයා ඇවිල්ලා ඒ අස්වැන්නෙන් 60%ක් අරගෙන යනවා. ඒ අරගෙන යන්නේ ණයට හිලව්වක් වශයෙන් පොලිය හැටියට තමයි ඒක අරගෙන යන්නේ. ඒකට ණය හැමම තියෙනවා. සදාතනිකව මැරෙනකම්ම ඒ පුද්ගලයා ණයකරුවේ. ඉතින් මේ තත්ත්වය ඉතාම ඛේදනීයයි. ලෝකේ කිසිම රටක ගොවියාට මේ විදිහට සලකන්නේ නැහැ. ඉතින් මේ ණය රටේ ණයටත් වගේම ගොවීන්ගේ ණයත් ගෙවා දැමීම සඳහා ක්‍රමවේදයක්. ඒ සඳහා ඔවුන්ට සහන සලසන ක්‍රමවේද අපි අනිවාර්යෙන්ම ක්‍රියාවට නංවනවා. ඒ සඳහා වැඩපිළිවෙල අපි දැනටමත් ඉදිරිපත් කරලා තිබෙන්නේ. බේන්ම ස්තුතියි මහාචාර්යතුමනි, අපි සාරගර්භ අදහස් රැසක් එකසු කරගත්තා. ආදරණීය හිතවතුනි, අපි නැවතත් කතිකාව කරන්න සූදානම්. කෙටි විරාමයක ගොස් නැවත එනවා. අපි කතිකාව කරගෙන සිටියේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යාංශයේ සම්මානිත මහාචාර්ය ක්‍රිෂාන් දෙහිරගොඩ මහත්මයා සමග. අපි නැවත හමුවෙමු කෙටි විරාමයෙන් අනතුරුව.
හිතවතුනි අපි නැවතත් කමත සමග අද දවසේදී කමත සමග අදහස් බෙදා හදා ගන්නට අප සමග එක්වන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යා අධ්‍යනංශයේ සම්මානිත මහාචාර්ය ක්‍රිෂාන් දෙහෙරගොඩ මහත්මයා ඒ වගේම විශේෂයෙන් සඳහන් කරන යුතුයි ශ්‍රී ලංකාවේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සභාපතිතුමා අප අද දවසේදී අප සමග සම්බන්ධ වෙන්නේ මහාචාර්යතුමනි අපි කතිකාවට ලක් කරා සහල් මිල පිළිබඳව ඒ වගේම ගොවියන්ගේ නායකතිභාවය මේට විසඳුම් පිළිබඳව මම ඊළඟට සූදානම් නවීකරණය කරන්න අපි කොහොමද මේ කෘෂිකර්මාන්තය නවීකරණය කිරීම ගැටළු වලින් මිදීමට එක්තරා මාර්ගයක් නොවේද ප්‍රමුඛ මාර්ගය නොවේද අනිවාර්යයෙන්ම නිපුණ හේතුව තමයි අපේ කෘෂිකර්මාන්තය තාමත් තිබෙන්නේ ඉතාමත්ම ප්‍රාථමික මට්ටමේ ලෝකේ කෘෂිකර්මාන්තය යාව ජීව වීමට ප්‍රධානතම හේතුවක් වෙන්නේ ඒ කෘෂිකර්මාන්තයෙන් නිෂ්පාදනය කරන දේවල් ආහාරයට ප්‍රධාන වශයෙන් ගන්නා අතර ඒ වගේම ඉතුරු වෙන අතිරික්තය සෑම විටකම කාර්මික නිෂ්පාදනයන් සඳහා යොදවනවා ලෝකයේ තියෙන බොහෝ මේ නිෂ්පාදන වලට පාදක වෙන්නේ මූලික අමුද්‍රව්‍ය වෙන්නේ ශාකමය සහ ධාන්‍යමය දේවල් ඉතින් ඒවා භාවිතා කරලා අපිට පුළුවන් බොහෝ දේවල් කරන්නට ඉතින් ඒ සඳහා අවශ්‍ය කාර්මික පසුබිම අපේ රටේ නැහැ සාමාන්‍යයෙන් කෘෂිකාර්මික ප්‍රදේශවල ලෝකේ බොහෝ තැන්වල අපිට දකින්නට පුළුවන් ජපානය වගේ රටවල්වල කෘෂිපාදක කර්මාන්ත කෘෂිකර්මයේ නිෂ්පාදන පාදක කර්මාන්ත ඒ රටවල්වල තියෙනවා එතකොට ගොවියාට අර අතිරික්තයක් ආපු වෙලාවට මේ ඒවා විනාශ කරන්නට සිද්ධ වෙන්නේ නැහැ. ඒවා කලට වේලාවට රැස් කරගෙන ඒවා කර්මාන්ත සඳහා යොදනවා. දැන් උදාහරණයක් ඇටියට ගත්තොත් එහෙම අපේ රටේ අවුරුදු 2500කට එහා පැත්තේ ඉඳලා අපි බත් කනවා. නේ? මේ බත් කෑම ගත්තාම ඒකේ විවිධත්වය ඉතාමත් සරලයිනේ. අපි බත් කනවා. ඉඳලා හිටලා කිරි බත් කනවා. බොහොම කලාතුරකින් ඉඹුල් කිරි බත් කරනවා. ඔය තුනෙන් එහාට අපි මේ බත් වලින් මොනවද කරන්නේ? දැන් බලන්නකෝ ජපානයට හරි අග්නිදිග ආසියාවේ ඕනෑම රටකට ගිහිල්ලා කොරියාව, තායිලන්තය, වියට්නාමේ ඒ රටවල්වල හෝටල්වල ෂෝකේස් පුරවලාම තියෙන්නේ බත් වලින් නිෂ්පාදනය කරපු අතුරුපස. පැණි රස කෑම. හැම දෙයක් මොනවද නැත්තේ? ඒ රටවල්වල මේ වත්සුණු ඒ වගේම නොයෙකුත් සුවඳ විලවුන් වර්ග මධ්‍යසාර මේ හැම දෙයක්ම නිෂ්පාදනය කරන්නේ මූලික වශයෙන්ම ධාන්‍ය භාවිතා කරලා ජපානයේ සකේ කියන ලෝක ප්‍රසිද්ධ ඒගොල්ලන්ගේ සාම්ප්‍රදායික බීම නිෂ්පාදනය කරන්නේ සහල්වලින් ඉතින් අපේ රටේ ඒ වගේ දේවල් මොකක්වත් කරන්නේ අපේ රටේ කරන්නේ කර්මාන්ත තියෙන්නේ පිටරටින් අමුද්‍රව්‍ය ගෙනල්ලා මෙහි මේ නිෂ්පාදනය කරන දේවල් තමයි තියෙන්නේ. අපේ අමුද්‍රව්‍යවත් අඩුතරමින් අපි පාවිච්චි කරන්නේ නැහැ. කෘෂිකර්මයේ විතරක් නෙවෙයි අනිකුත් ඛනිජ වැලි ද්‍රව්‍ය, ඛනිජ ද්‍රව්‍ය ඒවාවත් අපි කිසිම නිෂ්පාදනයකට පාවිච්චි කරන්නේ නැහැ. අමුවෙන් පිටරට යවන එක තමයි කරන්නේ. ඛනිජ වැලි අමුවෙන් පිටරට යවනවා. සහල් අතිරික්ත තියෙනකොට සමහරලාට පිටරට යවනවා. නමුත් රටේ මිනිසුන්ගේ පාරිභෝජිකයාට අඩුවෙන් අඩු මිලට සහල් ලබා ගන්නට බැරි වෙනවා. නමුත් අනිත් පැත්තෙන් ගෝවියා වහබීලා මැරෙනවා ණය බාර නිසා තමන්ගේ අස්වැන්න විකුණ ගන්න බැරුව. ඉතින් මේ හැම එකක්ම පටලවගෙන තියෙන්නේ මේ රට. ඉතින් අනිවාර්යෙන් අපි රටේ කෘෂිකර්මාන්තය නවීකරණයට ලක් කළ යුතුයි. කොහොමද මේ කෘෂිකර්මාන්තයේ නියැලී සිටින ජනතාව, ගොවි ජනතාවට ඉමහත් වූ ප්‍රතිලාභ එක පැත්තකින් ලබා දෙමින් අනික් පැත්තෙන් රටේ ආර්ථිකයට රටේ සංවර්ධනයට එය රුකුලක් කරගන්නේ කොහොමද කියන කාරණාව. මෙතනදී කෘෂිකර්මාන්තය තුළ අපේ රටේ තියෙන ප්‍රධාන අර්බුදය තමයි අපි මේ හරිත විප්ලවයෙන් ආපු නොයෙක් ආකාරයේ තාක්ෂණයෙන් දියුණු කරපු සහල් වර්ග ජානමය විකෘති කිරීම් කරපු සහල් වර්ග භාවිතයට
පෙළඹිලා තිබෙනවා. ඉතින් ඒ ඒ ඒ සහල් භාවිතා කිරීමේදී අවශ්‍යයෙන්ම ඒ සඳහා අතිවිශාල ප්‍රමාණය යොදවුම් අවශ්‍ය වෙනවා. එතකොට අපේ සාම්ප්‍රදායික වශයෙන් ස්වභාවික පොළවේ සාරයෙන් හදපු සහල් තවදුරටත් අපේ රටේ නැහැ. දැන් තිබෙන්නේ කෘතිමව නිෂ්පාදනය කරපු බීජවලට ඒ කෘතිම රසායන සහ නොයෙකුත් දේවල් යෙදවුම් මතින් යැපෙන කෘෂිකර්මාන්තයක් තිබෙන්නේ. ඉතින් අද වර්තමානයේ මේ හරිත විප්ලවයට ගොදුරු වෙච්ච රටවල් විශාල ප්‍රමාණයක තිබෙනවා මේ ගැටලුව. ඒ නිසා අද ලෝකේ කතා කරනවා කෘෂිකර්මාන්තය නවීකරණය කිරීමේ අත්‍යවශ්‍ය සාධකයක් හැටියට මේ ගුඩ් ඇග්‍රිකල්චරල් ප්‍රැක්ටිසස් කියන එක. නැත්තම් යහපත් කෘෂිකාර්මික පළපුරුදු ක්‍රියාවට හුරු කර ගැනීම. ඒකෙන් මූලිකව අදහස් කරන්නේ ප්‍රමිතියට අනුව අවශ්‍ය ප්‍රමාණයට මේ යෙදවුම් භාවිතා කිරීම අසීමිත ලෙස නෙවෙයි. ඉතින් වර්තමානයේදී අපේ රටේ සිටින කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ඉන්න මේ ක්ෂේත්‍ර නිලධාරීන් සහ නොයෙකුත් ආකාරයේ උපදේශන සේවා සපයන අයගේ සේවාවන් හරියට ගොවි ජනතාවට ලැබෙනවාද කියන එක ගැටලුවක්. මොකද විශේෂයෙන් ඔවුන්ට තියෙන ගැටලු විශේෂයෙන්ම තියෙනවා ඔවුන්ගේ සේවාවන් හරියට කරගන්නට බැරි මූලික පහසුකම් පුහුණුව ඒ වගේ දේවල් නැතිකම. අනිත් පැත්තෙන් මේගොල්ලන්ට ඒ සේවාවන් ලබා දෙන්නට බෑ. ඒ හේතුව නිසා ගොවි මහත්තුරුන්ට සිද්ධ වෙලා තියෙනවා තමන්ගේ කෘෂිකර්මය එක්ක තමන්ගේ ලියද්දේ එහෙම නැත්තම් කුඹුරේ හෝ ගොවිපලේ ගැටලුවක් ආවොත් කෘමිනාශක හෝ දිලීරයක් හෝ මොකක් හරි ආපුවාම කඩේ මුදලාලිගෙන් තමයි අහන්නේ මෙහෙම ලෙඩක් තියෙනවා මුදලාලි දැන් මේකට අපි මොකද කරන්න කියලා. ඉතින් මුදලාලිගේ පරමාර්ථය තමයි මොනවා හරි විකුණන එක. ඉතින් ඒවා කියනවා මේකෙන් මෙච්චරයි මේකෙන් මෙච්චරයි මේකෙන් මෙච්චරයි දාන්න කියලා. ඉතින් අන්තිමේදී අපි කන්නේ අමු වස ගුලි වසම වස තමයි අපි කන්නේ. ඉතින් අර පණුවොත් මැරෙනවා ශුද්‍ර ජීවීන් දිලීර ඔය ඔක්කෝම කෘෂිකර්මයට හිත කර ඔක්කෝම මැරෙනවා. ඉතින් ඒ කෘෂිකර්මය තවදුරටත් අපට පවත්වගෙන යන්න බෑ. අනිවාර්යයෙන්ම අපි ඒකෙන් ඉවත් වෙන්නට ඕන. ඒක නිසා මේ ගුඩ් ඇග්‍රිකල්චරල් ප්‍රැක්ටිසස් කියන එක ක්‍රියාත්මක වෙන්න ඕනේ. අපි අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ විශේෂ සඳහනක් කරලා තියෙනවා කොහොමද මේ නවීකරණය කළ යුත්තේ කියලා. පැහැදිලි මහාචාර්යතුමනි, ලඝුකොට ප්‍රශ්නයක් අසන්නට කැමති. ඔබතුමා සඳහන් කරා සහල් ආසියාතික රටවල් වල සහල් වලින් නිෂ්පාදනය කර තිබෙන අතුරුපස සම්බන්ධව අපේ දේශීය වශයෙන් අපේ රටේම මේ තාක්ෂණය අපිට ගන්න පුළුවන් නේද අපිට තෙවෙනි තත්වයකට යන්න? මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කරලා තිබෙන්නේ කුමන ආකාරයටද? ඒ වගේ අපි අතුරු ඵල නිෂ්පාදනය ඒ වගේ යොදන ආකාර පිළිබඳව ප්‍රතිපත්ති ප්‍රකාශනය සඳහන් කරලා තිබෙනවා. ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඉතා පැහැදිලිවම අපි කියනවා කෘෂිපාදක කර්මාන්ත රට පුරාම ඇති කරනවා, විශේෂයෙන්ම කෘෂිකාර්මික ප්‍රදේශවල ඇති කරනවා. ඒ සඳහා අවශ්‍ය දිරිදීම් රජය විසින් ලබා දෙනවා. රජය විසින් වගේම පෞද්ගලික අංශයේ රාජ්‍ය නොවන ක්ෂේත්‍රවල ආයෝජනයන් ඒ සඳහා යොමු කරනවා. ඊට අවශ්‍ය යෝග්‍ය තාක්ෂණය මේ රටේ ඇතිකර ගැනීම සඳහා අවශ්‍ය පර්යේෂණ සහ සංවර්ධන කටයුතු වලට අපි විශේෂයෙන්ම අතහිත දෙන්නට බලාපොරොත්තු වෙනවා. අනිත් කාරණාව තමයි මේ රටේ මේ ක්ෂේත්‍රය නවීකරණය කිරීමට අවශ්‍ය නවීන මෙවලම් ඒ වගේම නවීන බීජ වර්ග මේ රටේ ආවේනික බීජ වර්ග වගේ දේවල් හොයාගෙන ඒවා පර්යේෂණ කරපු විද්‍යාඥයෝ පර්යේෂකයෝ ඕන තරම් ඉන්නවා. හැබැයි ඒ අයට පේටන් බලපත්‍රයක්වත් ගන්න මේ රටේ හැකියාවක් නැහැ. මොකද මේ රටේ මේ පේටන් බලපත්‍ර නිකුත් කරන ආයතන කල්පනා කරන්නේ මේ පේටන් බලපත්‍රයක් ඇති කරන එක මේ රටට ඒ තරම් හොඳ දෙයක් නෙවෙයි. මොකක් හරි ලොකු අවුලක් ඒගොල්ලන්ගේ තියෙනවා. ඒගොල්ලෝ එක්ක ඊර්ෂ්‍යාවයි, එහෙම නැත්නම් මේ ඒ අය හරිම කුහකයි. ඉතින් ඒ අය ඇත්තටම මේ පේටන් බලපත්‍රයක් දෙන්නේ නැහැ. දැන් ජපානයේ එහෙම වර්ෂයකට චීනයේ වර්ෂයකට පේටන් බලපත්‍ර 30,000ක් විතර දෙනවා මේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ. බලන්න අපේ රටේ එකක්වත් දෙන්නේ නැහැ. අපේ විශ්වවිද්‍යාලවල ආචාර්යවරු මහාචාර්යවරු ඉන්නවා පර්යේෂණ කරලා බොහෝ දේවල් ළඟ තියාගෙන. සමහර අපේ පක්ෂයේ ඉන්න ආචාර්යවරු මේ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ විශේෂඥයෝ
ඔවුන්ගේ පේටන් බලපත්‍රය සඳහා දැන් අවුරුදු 3-4 ඉල්ලලා ඇප්ලයි කරලා ඉල්ලලා බලාගෙන ඉන්නවා ඒක දෙන්නේ නැහැ. හැබැයි පිටරටවල් වලින් ඔවුන්ට ආරාධනා ලැබෙනවා ඒ පේටන් බලපත්‍රය ඔවුන්ට එයාට ලබා දෙන්න ඒ රටේ නිෂ්පාදනයත් කරන නිෂ්පාදනයේ මේ ලාභාංශ පවා ඔවුන්ට ලබා දෙන්නම් කියලා. නමුත් මේ රටට ආදරය කරන මේ ආචාර්යවරු අපිත් සමග රැඳී සිටිනවා. අපේ රජයක් යටතේ අනිවාර්යෙන් මේ පේටන් බලපත්‍ර ලබා දෙනවා. මේ රටේ දේශීය බීජ වර්ග සඳහා අපි පේටන් බලපත්‍ර නිකුත් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ රටේ තිබිච්ච සාම්ප්‍රදායික දැනුම ඒ සංරක්ෂණය කරන්නට අපි කැප වෙනවා. ඒ සඳහා පේටන් බලපත්‍ර ලබා දෙන්නට අපි බලාපොරොත්තු වෙනවා. එපමණක් නොවෙයි අපි බලාපොරොත්තු වෙනවා මේ කෘෂි කර්මාන්ත තිබෙන ප්‍රදේශවල කර්මාන්ත පදනමක් ඇතිකරොත් එහෙම ඒ ප්‍රදේශවල ප්‍රාදේශීය සංවර්ධනයක පැත්තකින් දියුණු වෙනවා. අනික් පැත්තෙන් ගොවි ජනතාව වැඩි වැඩියෙන් කෘෂිකර්මයේ නොයෙකුත් නිෂ්පාදනයන් කෙරෙහි ඔවුන් ආකර්ෂණය කරගන්නත් පුළුවන් වෙනවා. වර්තමානයේදී සිද්ධ වෙන්නේ ගොවි ජනතාව ඔහේ කරන්නන් වාලේ තක්කාලි වලට හොඳ මිලක් අද එනවා නම් අපේ ගොවි මහත්තුරු ඔක්කොමලා තක්කාලි නිෂ්පාදනය කරනවා. ඊට පස්සේ තක්කාලි අස්වැන්න ගන්න කාලෙට තක්කාලි වලට කර කියා ගන්න දෙයක් නැහැ. වෙළෙන්දු ඒවා ගන්නේ නැහැ. ඉතින් අපි දකිනවා ඒ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේම මේ මීට මාසක දෙකකට විතර ඉස්සලා ටොන් 40,000ක් එළවලු විනාශ කරලා දැම්මා. ඉතින් මේ වගේ ජාතික අපරාධයන් කරන ලෝකේ කිසිම රටක් නැහැ. ඉතින් ඒක ඇත්තටම මේ ඉන්න දේශපාලඥයෝ හිරේ යන්න ඕනේ. මේ රටේ ඉන්න මේ කෘෂිකර්මය භාරව ඉන්න අමාත්‍යවරු හිරේ ඉන්න ඕනේ, පාර්ලිමේන්තුවේ නෙවෙයි. ඉතින් මේ වගේ අපරාධකාරීන්ට ඇත්තටම මේ රට ගැන හැඟීමක් නැහැ. ඔවුන්ට පුළුවන්කමකුත් නැහැ, දැක්මකුත් නැහැ. ඉතින් ඔවුන් තමනුයි තමන්ගේ සහෝදර සහෝදරියෝ යාළුවෝයි එකතු වෙලා මේ රටම විනාශ කරනවා. එතනදී ඔවුන්ගෙන් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්කමක් නැහැ. මේ රටේ සාමාන්‍ය ජනතාවට සුභසිද්ධියක් ඇති වෙන කිසිම දෙයක් ඔවුන් විසින් කරයි කියලා. ඔවුන්ට එහෙම සංවේදී බවක් නැහැ, හැකියාවක් නැහැ, දැනුමක් නැහැ, ඒ වගේම එවන්නක් කිරීමට කුසලතාවක් නැහැ. මාජාතුමනි බෙහෙන්න පැහැදිලි. මම හිතන්නේ ආදරණීය අපි රටවැසියන් විදියට අපි ආදරණීය හිතතුන් මේ අදහස ග්‍රහණය කරගත යුතුයි. තම තම නැනපැන පමණින් බුද්ධිමත්ව මේ තීරණය කළ යුතුයි. පරිවර්තනයක් අවශ්‍යයි කියලා මහාචාර්යතුමනි විවේචන පමණයි රට වටෙන් අපිට ඇසෙන්න තිබෙන්නේ. අපිට ආකල්පමය වශයෙන් පවුලකින් තම පෞද්ගලික අදහස් තමයි ප්‍රථමයෙන්ම අපි වෙනස් කරගත යුත්තේ කියන කාරණය අපි වටහාගත යුතුයි. ඉතින් මහාචාර්යතුමනි නවීකරණයේ ආකාරයෙන් අපි කතා කරද්දී ගොවියෙකු අස්වැන්න නෙලා ගෙට ගත්තට පස්සේ නැත්නම් තම ගබඩාව සිදු කරාට පස්සේ මේ දේශගුණ විපර්යාස ඒ වගේම කාලගුණ විපර්යාස සමග නොයෙකුත් දේශගුණ විපර්යාස ඇති වෙනවා. දේශගුණික ආපදා ඇති වෙනවා. මේ ආපදා ඇති වූ පසුව ගොවීන්ගේ රක්ෂණය සඳහා ඔබතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කුමන ආකාරයකද විසඳුම් සඳහන් වෙන්නේ? ඔව්, මං හිතන්නේ ලංකාවේ කිසිම දේශපාලන පක්ෂයක් විසින් මේ කාලගුණ විපර්යාස මුහුදු මට්ටම ඉහළ යාම ඒ වගේම ආපදා කළමනාකරණය වැනි අති නවීන ඒ වගේම මේ රටේ මිනිස්සු එදිනෙදා ජීවිතයට අතිශයින් බලපෑම් කරන මේ ක්ෂේත්‍ර ගැන කතා කරන්නේ නැහැ. ඒවා කතා කරන්නට ඔවුන්ට දැනුමක් නැහැ, ඔවුන්ට තේරෙන්නේත් නැහැ, ඔවුන් දන්නේත් නැහැ. එහෙම දැනුමක් තියෙන පුද්ගලයෝ ඔවුන් කිට්ටුව ඇත්තෙත් නැහැ. නමුත් අපේ පක්ෂයේ විශේෂ පරිච්ඡේද කීපයක්ම අපි සඳහන් කරලා තිබෙනවා. මේ කාලගුණ ක්ලයිමේට් චේන්ජ් කියන එක දේශගුණ විපර්යාස පිළිබඳවත් ඒ වගේම ආපදා කළමනාකරණ ආශ්‍රිතව. ඇයි ආපදා කළමනාකරණය සහ කාලගුණයේ විපර්යාසයන් කොහොමද ගොවීන්ට බලපාන්නේ කියන ගැටලුව බොහෝ දිනකට සමාජයේ තේරෙන්නේ නැහැ. විශේෂයෙන්ම ගත්තාම දේශගුණ විපර්යාසය කියන එක ලෝකය පුරාම ඇතිවන සංසිද්ධියක්. ඒක මේ රටට පමණක් සුවිශේෂීව බලපාන දෙයක් නෙවෙයි, ගෝලීය දේශගුණයේ විශාල වෙනස්කම් සිදුවෙමින් පවතිනවා. මේ සතවර්ෂය තුළ පෘථිවියේ උෂ්ණත්වය සෑහෙන ප්‍රමාණයකින් ඉහළ යනවා. තව අවුරුදු 50ක් විතර යනකොට මේ
අපේ පෘථිවිය ඉතාමත් ඉහළ උණුසුමකට ලක්වීමට නියමිතයි. ඒ වගේම සාගරය තුළේ සාගරයේ තිබෙන උෂ්ණත්වයත් විශාල වශයෙන්ම වෙනස් වෙලා තිබෙනවා. මේ හේතුව නිසාවෙන් අපිට විශේෂයෙන් ශ්‍රී ලංකාවට වැසි ලැබෙන ඍතු රටාව අද වෙනස් වෙමින් පවතිනවා. ආචාර්යතුමනි, කෙටි බාධා කිරීමක් කරන අපි නැවත කතා කරමු මේ සම්බන්ධවම. කරුණු කාරණා කිහිපයක් තිබෙනවා කතිකා කරන්නට. හිතවතුනි අපි කෙටි විරාමයකට ගොස් නැවත පැමිණෙන්නම්. අපි කතිකා කරගෙ සිටියේ කමත ගොවින්ගේ ප්‍රශ්න වර්තමානයේදී ඔවුන්ට අදාළ වන විසඳුම මොනවාද කියන කාරණය අපි නැවත හමුවෙමු. ඔබ නැවතත් කමත සමග අපි ගොඩ බසිමු. නැවත කමතට අපි කතිකා කරගෙන සිටියේ කෘෂිකර්මාන්තය පිළිබඳව අපේ ගොවින්ගේ ගැටලු, ඔවුන්ට අදාළ විසඳුම් මොනවද කියන කාරණය. ඒ සම්බන්ධව කතිකා කරන්නට අද අප සමග සම්බන්ධ වන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යා අධ්‍යනංශයේ සම්මානිත මහාචාර්ය ක්‍රිෂාන් දෙහෙරගොඩ මහත්මා, ඒ වගේම ශ්‍රී ලංකාවේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සභාපතිතුමා ලෙස සභාපති ධුරය හේතුමා ඔබ වෙනවා. ඉතින් මහාචාර්යතුමනි, අපි කතිකා කරගෙන සිටියේ ආපදා වන් හමුවේ ගොවින්ගේ ගැටලු, ඔවුන්ගේ විසඳුම් අපි කෙසේද සොයන්නේ කියන කාරණය. ඔව්, මම හිතන්නේ මේ නිපුණ මං ඉස්සෙල්ල කතා කරපු දේ ඉවර කරන්නම්. විශේෂයෙන්ම මේ දේශගුණික විපර්යාසයන් නිසා අපේ ඍතු රටාව, අපි යලට මහට වැස්ස බලාපොරොත්තු වෙන කාල, මේ හැම දෙයක්ම දැන් වෙනස් වෙමින් පවතිනවා. ගොවි ජනතාව ඉස්සර දන්නවා හරියටම අහවල් කාලයේ වෙනකොට, අහවල් පෝය වෙනකොට වැස්ස එනවා. අහවල් මාස වල රටේ පෑවිල්ල තියෙනවා, ජලය හිඟයි. ඒ කාලේ ඒ අනුව ඔවුන් ආහාර සුරක්ෂිතතාවය ඇති කර ගන්නවා, ආහාර රැස් කර ගන්නවා, ජලය රැස් කර ගන්නවා. ඔවුන්ට ඒ ගැන හොඳ දැනුමක් තිබුණා. නමුත් දැන් ඒ පුරෝකථනයන් එකක්වත් කරන්නට බැහැ. අද මේ දේශගුණික විපර්යාසවල තියෙන ප්‍රධානම ලක්ෂණය තමයි ඉතාම අන්තසහගත ලෙස ඒවා හැසිරීම. වහිනකොට ලවක් දෙවක් නැතුව ගංගා ඇලදොල පිටාර ගලමින් වහිනවා. අධික තීව්‍රතාවයකින් ඉතා කෙටි කාලයක් තුළ සියල්ල විනාශ කරමින් වහිනවා. ඒ වගේම අනිත් පැත්තට පායනකොට පොළොව පුපුරමින් ගොවි බිම් ගම් නියම් ගම් වෙලා අලු කරලා දානවා. ඉතා කෙටි කාලයක් තුළ. ඉතින් මේක අද ලෝකයේ පුරාම දකින්නට පුළුවන් සංසිද්ධියක්, විශේෂයෙන්ම අපේ වගේ ගර්ම කලාපික රටවල්වල. ඉතින් මේ සඳහා එක පැත්තකින් අපි අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පැහැදිලිව කියා තිබෙනවා, අපි ඒ සඳහා අනුවර්තනය වීමට හුරු වෙන්නට ඕනේ. ඒකට කියනවා adaptation to climate change කියලා. එතකොට කොහොමද මේ දේශගුණ විපර්යාසයන්ට අපි මුහුණ දීම සඳහා සූදානම් වෙන්නේ කියන එක පිළිබඳව අපේ ගොවි ජනතාව දන්නේ නැහැ. අපේ රටේ කෘෂිකර්ම අමාත්‍යාංශය දන්නේ නැහැ. කෘෂිකර්මයේ ව්‍යාප්ති සේවාවල් කරන නිලධාරීන්ට අවබෝධයක් නැහැ. ඉතින් ඒක නිසා මේ පිළිබඳව ප්‍රමාණවත් දැනුමක් සමාජගත කිරීම ඉතාමත් අත්‍යවශ්‍යයි. ඒ සඳහා අවශ්‍ය කරන භෝග වර්ග, ඒවයෙන් ඇතිවන විපාකයන් අවම කර ගැනීමට තියෙන නොයෙකුත් උපක්‍රම, ඒවා පිළිබඳව සමාජය තුළ නැති දැනුම අපේ පක්ෂය තුළ තිබෙනවා. අපි ඒක මේ රටේ ජනතාවට බෙදා හදා ගැනීමට සලස්සනවා එක පැත්තකින්. අනිත් පැත්තෙන් ගත්තාම බලන්න, අපේ රටේ විශේෂයෙන්ම මේ සුනාමි ඇති වුණා 2005 දෙසැම්බර් මාසයේදී. එදා මෙදා තුර කාලයේදී විශේෂයෙන්ම පහුගිය අවුරුදු 10 තුළ ලංකා ඉතිහාසයේ කවදාකවත් නොවූ තරමට ආපදාවල් අපේ රටේ ඇති වෙලා සිද්ධ වුණා. හරි, පසුගිය කාලේ මම ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණ සැලසුම හැදුවා. ඉතින් මට සිද්ධ වුණා මුළු රට පුරාම ඇවිදීමට ඒ සැලැස්ම නිර්මාණය කරන්න. 2018 සිට 2030 දක්වා වන ආපදා කළමනාකරණ සැලැස්ම. ඒකදී අපේ දුටුව දෙයක් තමයි මේ ගොවි ජනතාව ආපදාවල් වලට ගොදුරු වීම නිරන්තරයෙන්ම සිද්ධ වෙනවා. එකක් නියඟයට හසු වීම නිසා,
අනිත් පැත්තෙන් ගම් වතුර ඕදරු වලට යටවීම නිසා මේ දෙකෙන්ම ඔවුන්ට සිදු වෙන්නේ අනිවාර්යයෙන්ම තමන්ගේ භෝග භවභෝග අහිමිවීම. මේවා අහිමි වුණාම රටේ තියෙන්නට ඕනේ අවබෝධයක් මේ කන්නේ ගොවි මාතෘ කී දෙනෙක් අහවල් භෝගය වගා කරාද, කොච්චර භූමි ප්‍රමාණයක් වී වලට යට වුණාද, කොච්චර භූමි ප්‍රමාණයක් වෙනත් භෝග වර්ග වලට යට වෙලා තියෙනවද, එළවලු වලට කොච්චර යට වෙලා තියෙනවද, එහෙම දැනුමක් එහෙම තාක්ෂණයක් අපේ රටේ නැහැ. අපි ප්‍රධාන වශයෙන්ම කල්පනා කරන්නේ මේ රටේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ සියලුම තොරතුරු පිළිබඳව භූගෝලීය පද්ධති තොරතුරු පද්ධති හරහා ගබඩා කර ගණ්ඩේ සියලුම දත්ත ජියෝග්‍රෆික් ඉන්ෆර්මේෂන් සිිස්ටම් සොල් ඒ හැකියාව අපිට තියෙනවා. එහෙම කරපුහාම අපිට දන්නවා වැස්සකට අහුනොත් අහවල් දිස්ත්‍රික්කයේ අහුනොත් අපි දන්නවා ගොවි මහත්තුරුන්ගේ නම් ලයිස්තු අපි දන්නවා, ගොවි මහත්තුරුන්ගේ ගෙවල් තියෙන තැන අපි දන්නවා, ඔවුන්ගේ කුඹුරේ ප්‍රමාණය දන්නවා, ඔවුන් වගා කරපු භූමි ප්‍රමාණය දන්නවා, අස්සන්න කොච්චරක්දයි කියන එක දන්නවා. එතකොට හරියටම තක්කෙටම අපිට පුළුවන් ඒ අයට අවශ්‍ය සහනාධාර ඒ අයගේ භවභෝග නැතිවෙච්ච ඒවාට මේ ගෙවීමක් කරනවා නම් මේ කම්පන්සේෂන් එකක් ගෙවනවා නම් ඒවා කරන්නට පුළුවන්. දැන් ඒවා ඔක්කොම කරන්නේ අයාලේ යන විදිහට අහවල් දිස්ත්‍රික්කයට ඒ දිස්ත්‍රික්කයේ ප්‍රබල අමාත්‍යංශ ඇමතිවරයෙක් ඉන්නවා නම් එක්ක ජනාධිපතිවරයාගේ දිස්ත්‍රික්කේ නම් ඉස්සෙල්ලාම ඒකට බෙදනවා. ඒවා ඔක්කොම බෙදන්නෙත් බත් පැකට් එකේ සීල් එක ගහගෙන තමන්ගේ නමත් ගහගෙන තමයි දේශපාලඥයා ඒක බෙදන්නේ තමන්ගේ රජයේ සහනාධාර බෙදන්නෙත් ඒ ආකාරයට. මේ තත්ත්වය වෙනස් කරන්නට ඉතාම පහසුවෙන් පුළුවන් තොරතුරු ගබඩා කිරීම අනිවාර්යයෙන්ම කරන්නට ඕනේ. මේ රටේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ සෑම බිම්මඟලක්ම අපි ලැහැස්ති කරමින් සිටිනවා කොයි ආකාරයටද මේ වගේ දත්ත ගබඩාවලට ගන්නට පුළුවන් වෙන්නේ කියලා. අපි අනිවාර්යයෙන්ම ලෝකයේ අනිකුත් අති නවීන රටවල් කරනවා වගේ මේ සියලු තොරතුරු දත්ත පද්ධතියෙන් ගොඩනගලා ඒ හරහා අපිට පුළුවන් තොරතුරු පාදක කරගෙන තීරණ ගන්න. දැන් අපේ රටේ තීරණ ගැනීමේදී තොරතුරු නැහැ. තොරතුරු පාදක කරගෙන නෙවෙයි කවුරු හරි කියන කේලමක් එහෙම නැත්නම් පත්තරයක දැකපු දෙයක් අනුව තමයි මේ දේශපාලඥයෝ තීරණය ගන්නේ. නමුත් මේ රට පුරුදු වෙන්නට ඕනේ සත්‍ය තොරතුරු පදනම් කරගෙන දේශපාලන තීන්දුව ගැනීම. මාචාතුමනි, කෘෂිකර්ම ශ්‍රේෂ්ත්‍රය පිළිබඳව අපි කතා කර සිටින්නේ මේ සියලු විසඳුම් සඳහා මූලික පරිපාලන තන්ත්‍රයේ පරිවර්තනයක් සිදුවිය යුතුමද, නැත්නම් මේ පොඩි ගොවියාගේ පටන් ආරම්භ කළ නොහැකිද අපිට මේවා ජනාධිපති මුල් පුටුවේ සිටම පාර්ලිමේන්තුවේ මුල් සිරස් සිටම මේවා පරිවර්තනය විය යුතුමද? මේ රට ගොඩනගා ගැනීමට නම් මේ සිස්ටම් එක මේ ක්‍රමය අනිවාර්යෙන්ම කනපිට හැරලිය යුතුයි. හැබැයි ඒක කරනවායි කියලා අර පරණ සමාජවාදීන් කිව්ව වගේ අපි සමාජවාදී පිහිට වෙනකම් බලාගෙන ඉඳපල්ලා මුකුත් නොකර කියන සංකල්පය නෙවෙයි අපි ඉන්නේ. අපේ රටේ තියෙනවනේ සමහර පක්ෂ මේකට විසඳුම් මුකුත් නැහැ සමාජවාදී අපි ආණ්ඩුවක් වෙනකම් ඉන්න කියලා. දැන් අවුරුදු 70ක් විතර අපි එහෙම බලාගෙන ඉඳලා තියෙනවා. එහෙම වෙන්නේ නැහැ. අපිට අවබෝධයක් තියෙනවා මේ සිස්ටම් එක වෙනස් කරන්නට ඕනේ කියලා. අනිත් පැත්තෙන් ඒක වෙනතුරු වහාම මේ ගෘහස්ත මට්ටමින් කරන්න පුළුවන් දේවල් කරන්න පුළුවන්. විශේෂයෙන්ම මේ වගේ වැඩසටහන් මගින් ලෝකයට ඉතාම අතිවිශිෂ්ට සේවාවක් කරන්නේ. ඇයි? මිනිසුන්ට අවශ්‍ය කරන දැනුම ගෙදරට ආලින්දයටම ගිහින් දෙනවා. මිනිසුන් දැනුවත් වෙන්නට ඕනේ. සමාජය දැනුවත් වෙන්නට ඕනේ. අපේ රටේ අභාග්‍යයකට දැනුවත් වෙන්නේ දැනුවත් විය යුතු කාරණා ගැන නෙවෙයි කිසිම ප්‍රයෝජනයක් නැති ප්‍රලාප පිළිබඳව තමයි අපේ රටේ බොහෝ ගුවන් විදුලි සහ මාධ්‍ය වලින් ප්‍රචාරය කරන්නේ. මේ වගේ වැඩසටහන හරහා අවම වශයෙන් අවස්ථාවක් ලැබෙන එක අපි ඇත්තටම මේ රටේ උගත් බුද්ධිමත් ප්‍රජාව හැටියට ස්තුති කරන්නට ඕනේ ඔබගේ නාලිකාවට. ඇතැනු මහජාතන් බෙහෙන්ම ස්තුතියි. ඒක අපට ගෞරවයක්.
අපි සමාජයක් විදිහට සමාජයේ කෝණයෙන් බැලූ කල සමාජයට අවැසි දේ කුමක්ද කියන කාරණයට විසඳුමයි අපි මේ දෙමින් තිබෙන්නේ. එහි එක්තරා සම්දිස්ථානයක් විදිහට මේ කමත වැඩසටහන ගෙනෙන්නේ. ඉතින් අපි කමත නැවතත් අපි කමතට බහින කෘෂිකර්මාන්තය සම්බන්ධව අපි මේ භෝග සංරක්ෂණය දැන් අපදා ගැන කතා කරා. අපි භෝග සංරක්ෂණය අපි නොඅඩුව ලැබෙනවා. භෝග අපි නොඅඩුව ලැබෙනවා. මේ සංරක්ෂණය කිරීමක් නොමැති නිසාද එක්තරා ආකාරයකට අපිට ගැටලු නැති වෙන්නේ? සංරක්ෂණය පිළිබඳව ඔබතුමාලාගේ ප්‍රතිපත්තිය මොනවද? ඒකත් එක මේ ගැටලුවක් තමයි. ඒකට කියනවා මේ පෝස්ට් හාවස්ට් ටෙක්නොලොජි කියලා. මේ ආහාර නිෂ්පාදන, ගොවි නිෂ්පාදන අස්වැන්නෙන් පස්සේ කොහොමද ඒවා අර පිරිමැස්මෙන් කල් තබා ගන්නෙ කියන එක. ඒකට පශ්චාත් අස්වනු භෝග කලමනා කරන තාක්ෂණය කියලා එකක් තිබෙනවා. නමුත් අපේ රටේ ඒවා භාවිතා වෙන්නේ නැහැ. ඒක නිසා තමයි මම අර ඉස්සෙල්ලා කිව්ව වගේ තක්කාලි ගොවියා තක්කාලි අතිරික්තයක් නිෂ්පාදනය කරපුවාම වෙළඳපොළ සම්තෘප්ත වුණාම තක්කාලි වලින් තවදුරටත් ඒ තක්කාලි මිලදී ගන්න කෙනෙක් නැතිකොට අපේ රටේ ඒවා එක්කෝ කානුවලට හලනවා, එහෙම නැත්නම් විනාශ කරනවා. එහෙම වෙන්නේ අපි තුල මෙම පසුවස්සන්න තාක්ෂණයක් මේ රට තුල නැති නිසා. ඇත්තෙන්ම අපි ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කරලා තිබෙනවා මේ වගේ අතිරික්ත නිෂ්පාදනයන් ඇති වෙනකොට ඒවා සංරක්ෂණය කිරීමට, ඒවා කල් තබා ගැනීමට උදාහරණයක් හැටියට සීතාගාර රටේ මේ පළාත්වල ස්ථානගත කරන්නට පුළුවන් නම් ඒ ආහාර වර්ග තක්කාලි හෝ වේවා, අඹ හෝ වේවා, ඕනෑම එළවලුවක් වෙන්නට පුළුවන්. මේවා අපට සංරක්ෂණය කරලා තියාගන්න පුළුවන්. අනිත් රටවල එහෙමයි කරන්නේ. ඒවා ආරක්ෂා කරලා තියාගෙන අර අස්වැන්න නෙලන්නේ නැති කාලවලවලදී ඒවා පරිභෝජනයට වෙළඳපොළට යවනවා. නමුත් අපේ රටේ එහෙම කිසිම දෙයක් කරන්නේ නැහැ. ඔය ඒ වගේ මේ සීතාගාරයක් ගන්න එක විශාල මුදලක් නෙවෙයි. අපේ ඔය රටේ මේ ඇමතිවරුන් ගන්න කාර් එකකින් මං හිතන්නේ දිස්ත්‍රික්ක 25ටම මේ සීතාගාර ගන්න පුළුවන්. මේ අපේ මැති ඇමතිවරු පාවිච්චි කරන වාහන ඒ මුදල් හොඳටම ඇති. ඒ වගේ සීතාගාර ගණනාවක් ගන්න. ඉතින් හරි. ඉතින් නමුත් මේගොල්ලෝ ඒවට කැමති නැහැ. හේතුව මේ රටේ දේශපාලකයාට ඕනන්නේ මේ රටේ මිනිසුන් දුකින් ඉන්න. මේ රටේ මිනිසුන් ප්‍රශ්න වලින් පෙළෙන්නට. එහෙම පෙළෙන තාක්කල් ඔවුන් තමන්ගේ පසුපස ගෙන්න ගන්න පුළුවන්. ඒක නිසා මේ අපරාධය කරන්නේ සිතාමතාවයි. මේ ගොවි ජනතාව අභාග්‍ය සම්පන්න තත්ත්වයකට පත් කරලා තියෙන්නේ අහඹු සිදුවීමක් නිසා නෙවෙයි. සිතාමතා සැලසුම් ගතවමයි මේක කරන්නේ. ඒක නිසා අපේ රජයක් යටතේ අනිවාර්යෙන්ම මේ තත්ත්වය මේ රටේ වෙනස් කරනවා. ඉතින් ඔබ ඉස්සෙල්ලා ඇහුවා වෙනස් කිරීම සඳහා ආණ්ඩුවක් එන්න ඕනෙමද කියලා. නෑ. අපි අපේ දැනුම දැනටමත් අපි බෙදා හරිමින් සිටින්නේ. ඒ නිසාම තමයි අපි මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය කල් තියාම අපි එළිදරව් කරලා දැම්මේ. ඉතින් අපි මේක එළිදරව් කරනකොට මේ ප්‍රකාශයට පත් කරනකොට බොහෝ දෙනෙක් අපිට කිව්වා ඕක අනිත් අය විසින් කොපි කරයි. දාන්න එපා ඕගොල්ලන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය කියලා. අපි කිව්වා අපි කරන්න යන දේ කවුරු හරි කරනවා නම් ඒක තමයි මේ රටට වෙන්න ඕන හොඳම වැඩේ. ඒකට අපිට අවිල්ල කරන්න තියෙන ඊට වඩා ඉතක් වෙනස් දේවල්. ඉතින් ඒක නිසා අපි මේ ප්‍රකාශයට පත් කරලා තිබෙනවා. මේක බාගන්නට පුළුවන් අන්තර්ජාලයෙන් ඔබ ඕන කෙනෙකුට. ඒ වගේම ඔබගේ අදහසුත් අපිට දෙන්නට පුළුවන් මේ සඳහා මොනවද අලුතෙන් යාවත් කාලීන විය යුත්තේ. ඒ වගේ දේවල් අපිට කතා කරන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන්ම අපි මේ කමත වැඩසටහනේදී අවසාන වශයෙන් කිව යුතුයි මේ රටේ ගොවි ජනතාව දුක් විඳීමට උපන් ජනතාවක් නෙවෙයි. ඔවුන් තමයි අනාදිමත් කාලයක් තිස්සේ අපිට ආහාර දීලා අපේ ජීවිත ආරක්ෂා කරේ. ඒක නිසා ඔවුන් පෙරලා ආරක්ෂා කිරීම, ඔවුන්ගේ ජීවිත සැපවත් කිරීම, ඔවුන්ට සුරක්ෂිත අනාගතයක් ලබා දීම ඇත්තටම මේ සමාජයේ සතු යුතුකමක්. ඒක නිසා මේ යුතුකමෙන් ගැලවෙන්නට කිසි කෙනෙකුට පුළුවන්කමක් නැහැ. මොවුන් මේ විදිහට අගතියට පත් කරන
ඇත්තටම මේ රටේ සිටින දේශපාලඥයින්ට ඒවගේම මේ අවස්ථාවන් අපහරණයට ලක්කරන නිලධාරීන්ට මංහිතන්නෑ කවදාකවත් සුගතියක් අත්වයි අත්වේ කියලා. පැදිලි මාචරිතුමනි අපි කතිකාවට ලක්කරා විශේෂයෙන් ගොබින්ගේ නාය පිළිබඳව ඒවගේම සහල් මිල ඒවගේම නවීකරණය කළ යුත්තේ කෙසේද කියන කාරණය ඒවගේම භෝග සංරක්ෂණය ඒවගේම හාපදා හමුවේ ගොවින්ගේ ගැටලු වලට අපි මුහුණ දෙන කෙසේද කියන කාරණය බුද්ධිමත් ප්‍රේක්ෂකයිනි අපි මැදිහත් පාර්ශවයක් විදිහට කලම්බු ටෙලිවිෂන් අපි ඔබ වෙත සම්ප්‍රේෂණය කරනවා මේ ආකාරයෙන් පක්ෂයක් බිහි වෙනවා කියන කාරණය ඔබටත් අපටත් දැක ගන්නට පුළුවන් මෙහි අර්ථාන්විත හරවත් වෙනස් රටට උචිත කරුණුකාරණ අන්තර්ගත වෙලා ගන්තර්ගත වෙලා තිබෙන කාරණය තිබෙන බව. ඉතින් අපි අවබෝධ කරගනිමු අපිට මේ පරිවර්තනය අවශ්‍යයි කියන තැන බහුතරයක් ජනතාව සිටිනවා. ඉතින් බහුතරය සිටින අදහස අපි ක්‍රියාත්මක කරමු. මේ මහපොළොවේ පැල කරමු. අපි පරිවර්තනය සිද්ධ කරමු. ඉතින් කමතට පැමිණියා ඉතාම හරවත් කරුණුකාරණා රැසක් අපේ රටවැසියන් සමග බෙදා හදා ගන්නට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යා අධ්‍යනාංශයේ සම්මානිත මහාචාර්ය ඒ වගේම ශ්‍රී ලංකාවේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සභාපති ක්‍රිෂාන් දෙහෙරගොඩ මහාචාර්යතුමනි ඔබතුමාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අප සමග සම්බන්ධ වූවාට. හිතවතුනි අපි කමත සමග නැවතත් හමු වෙමු ලබන සතියේදීත් මේ වගේම හරවත් අර්ථාන්විත කාලෝචිත කරුණුකාරණා බෙදා හදා ගන්නට ඔබ සැමට සුබ රාත්‍රියක්.